තිරස්සාර දෙවි මගකට සරුසාර ගෙවත්තකට ඇරඹුම අපි ලබා දුන්නා මීට සති කිහිපයකට කලින්. ඉතින් ඒ ආරම්භයත් එක්ක දැන් මේ වෙනකොට බොහෝ දෙනා තමුන්ගේම කියලා ගෙවත්තක් ආරම්භ කරලා ඒ තුළ මනා ප්‍රතිඵල අත්විඳිමින් ඉන්නවා කියන එක අපි දන්නවා. බොහෝ දෙනා ඒ හා සම්බන්ධයෙන් අදහසුරට ඉදිරිපත් කරලා තියෙනවා. වැඩසටහන ආරම්භයේදීම මතක් කරන්න ඕනේ, එවැනි වූ තවත් අදහස් තියෙනවා නම් එකතු කරන්න අපිට කතා කරන සතියේ දින පහේ පසුරු දෙකේ සිට තුන දක්වා කාලය අපි ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. කතා කරන්න 031-222-8181 එහෙමත් නැත්නම් වයිබර් පණිවිඩයක් එකතු කරන්න පුළුවන් 071-875-8181. ඔබට තියෙන හැම ගැටලුවක්ම සමන්ත මහතාට ඉදිරිපත් කරලා ඒ තුල ඔබ බලාපොරොත්තු වෙන නිවැරදි විසඳුම් අපි ඔබට ලබා දෙන්නට සූදානම්. ඉතින් එහෙනම් තවත් ආරම්භයක් තමයි සෙත් හරිත පියසේ මේ විදිහට අපි ගන්නෙ. අදත් අපිත් එක්ක ඉන සුපුරුදු විදිහටම පාරිසරික විවගව සහ සබහ දහම් ගේවතු වගව පිළිබඳ ප්‍රවීණ දේශක උපදේශක සමන්ත පෙරේරා මහතා සුපුරුදු විදිහට මදත් පිළිගන්නවා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන් සුබ සන්ධ්‍යාව. ඉතින් කොහොමද මේ දවස්වල ගෙවතු වැඩ කටයුතු එහෙම හොඳින් කෙරිගෙන යනවද? ඔව්, මේ මමත් ඉතින් රට පුරා ඇවිදිනවා. ඉතින් ඒක ලොකු මේ තෘප්තිමත් අත්දැකීමක් ඒක. ඒ අතරේ මම මේ මම ඔය ඇවිදින ගමන් ඇවිදින අවස්ථාවේදී මම මේ පරිසර දිහා බලලා රස විඳින ගමන් අපි නිරෝගීන අදහසකුත් වෙන බෙදා ගන්නද? අනිවාර්යයෙන්ම. දැන් මොකද දැන් දැන් ඔබයි මම මේ කියන වචනේ එතකොට සමන්ත මහත්තයා ඉන්නේ උඩ බලාගෙනද කියලා. ඇත්තටම උඩ බලන් තමයි ඉන්නේ. උඩ බලන් ඉන්නේ ඒ කියන්නේ හවස්සාරුවේ. දැන් මම හුඟක් පරාත්වල යන කෙනෙක්නේ. යනකොට මම හුඟක් වෙලාට බස් හෝල්ඩ් එකට එනවා. බස් හෝල්ඩ් ආපුවාම දැන් ওই නාත්තණ්ඩිය තුම්මෝදර හරියේ මම ගෙවතු ගා පුහුණු කරලා තිනේ ඒ කියලා එනකොට මම බස් හෝල්ඩ් එකට ඉන්නකොට මම පහට බස් හෝල්ඩ් එකට ආවොත් නේ මම අහස දිහා බලන් ඉන්නේ. ඇයි දැන් මාවලු එන්න පටන් ගන්නවා. එක දෙන්න එනකොට ඊට අද දෙන්න තුන එනවා 10ක් 15ක් එනවා 100ක් එනවා. ඒක දැන් බස් එක එනකම්ම එන ප්‍රමාණය ගණන් කරන්නවත් බෑ. එකම අතට යන්නේ. දැන් කොහෙද කොහරි ඉඳලා දේවලගේ රාත්‍රී කාලේට එළියට එනවා. එතකොට කඳානේ හරියදි මං බස් හෝල්ඩ් එකේ ඉන්න අහස දිහා බලන් හිටියොත් කාක්කෝ ගල් වලට යන්න කැදලි වලට යන්න පැත්තක් තෝරගෙන තියෙනවා. ඒතර ඔක්කොම ඒ පැත්තට යනවා. දැන් ගම්පා ටවුන් එකේ හිමිදෙත් එම කොක්කු වෙනවා. ගස් වලට කොක්කු වෙනවා. ඒකින් එක යනවා. ඒක හේ වාන 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 සුදුවට කොක්කු වාන ගන්නවා. පානදුර පැත්තේ හිටියොත් එම මයින්නු විශාල ප්‍රමාණයක්. විශාල ප්‍රමාණයක් මයින්නු. ඒ ගම්පා තව තියෙන ගහක් මයින්නුන්ට. ඔක්කොම මයින්නුට ගහට එනවා කොච්චර ප්‍රමාණයක්ද කියලා හිතා ගන්න. සද්ද කියන්නේ ඒ විශාල ශබ්ද. දැන් මම මේකේ දිහා බලාගෙන එකක් සුන්දරත්ව ඒ එතකොට ඒක ක්‍රියාකාරකම්. ඒ වගේ මට මොකක්ද දැනන දෙන්නේ මේ බලාගෙන ඉන්නකොට එන්නේ. දැන් අපි හුඟක් කරාට දැන් වෛද්‍ය විද්‍යාව තුළ ඇස්වල නිරෝගී භාවය දෙන එකම දේ තමයි අපි දවස් 30 එක තැන ළඟ බලනවා නම් දවස් වේලාවක් හවස් වේලාවක අපි අනන්තය බලන්න කියන එක, දුර බලන්න කියන එක, අහස බලන්න. ඒක තමයි එකම ව්‍යායාමය ඇහැ නිරෝගී වෙන්න. දැන් මේ දවස්වල ඒක කළ යුතුම වෙනවා. මොකද හුඟක් අය කම්පියුටරේ ඉන්නේ, කම්පියුටර් ෆෝන් එකේ මේ පාරින්නේ ෆෝන් එකේ. නමුත් මම ඒ පුද්ගලයන් දැන් ওই සිතිජේ බලන්න කියලා දෙන එකනේ. දැන් පෙම්වතුන් සිතිජේ බලන්න යන්නේ. හැබැයි පෙම්වතුන් සිතිජේ බලන්නේ නැහැ. හැබැයි ඒක ප්‍රයෝග කරලා තියෙනවා අර අනන්තේ බලන්න. ඒ සිතිජේ බහිනකම් අපි බලන් හිටපුවාම අපි දන්නේ නැතුව පැය භාගයකට වැඩිලා කර දුර අපි බලලා තියෙනවා. ඒතර සිතිජේ කියන්නේ හිරු මූද ගිල ගන්න තැනනේ. දැන් සුන්දරයි ලස්සනයි සානේ අපි බලන්නේ. හැබැයි ඒක මුතුන් මිත්තන් අපි දරුවා හැටියට අපු ඒ කාලේ ගෙනිලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ උපක්‍රමය තමයි යම් මූද බලන්න මේලාට මේ හිරු මූද ගිල ගන්නවා කියන එක. හරි රතු පාට වෙනවා කියපන්. ඉතින් අපිත් යනවා. හැබැයි අපෝ බලන්න සලස්සලා තියෙන අම්මලා. ඇයි ඒ? අපේ ඇහි නිරෝගීතාවයට. ඒතකොට දුර දකින්න. ළඟ සහ දුර එක විදිහට බලන්න. ඒතකොට ඒකම තමයි ගම්පලත් වලට ගියාම බස් හෝල්ඩ් එකක් යනවා, බස් එකක් යනවා ඉන්නකොට ආස දිහා බලනකොට එක එක කුරුල්ලෝ දැන් රාත්‍රී කාලේ ඉන්න එළියට එනවා. දවල් කාලේ හිටපොයි කැදලි කරා යනවා. ඒතකොට කොක්කුවේ මහස යනවා එක පෙළට. එක චිත්‍රයක් මවාගෙන. ඒතකොට ටික දුරක් යනකොට දෙවුනියා පළවෙනි තැන ගන්නවා. ඒක ඒගොල්ලෝ ලීඩ් කරනවා. කිලෝමීටර් 10න් 10ට වගේ ලීඩ් කරනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. ඒක එහෙම අපිට දකින්න පුළුවන්. ඒක ලොකු පාඩමක්. ඒක දන්නේ නැතුව ඇහැට නිරෝගී භාවය හම්බ වෙනවා. ඒ වගේ දේවලුත් මේ පරිසරය අත්දකින්නකොට අපිට සිද්ධ වෙන ගොඩක් දේවල්. ඇත්තටම ඔබ සඳහන් කරපු ආකාරයට හැම දෙයක් කෙරෙහිම අපි හොඳ නිරීක්ෂණයකින් පසු වෙනවා නම් අපිට අපේ ජීවිතයට ළඟා කරගත හැකි, එකතු කරගත හැකි දේවල් බොහෝමයි. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ මේ සෙත් හරිත පියස කියලා කියන්නේ ගෙවත්තක් ආරම්භ කරන්නට අවශ්‍ය කරන දැනුම ලබා දෙන තැනක් විතරක්ම නෙවෙයි. ඔබේ දිවි පැවැත්මට ඉතාමත් වැදගත් වෙන නිරෝගීකම, එතකොට ධනාත්මක සිතුවිලි සහ ජීවන රටාව නිවැරදිව පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක ගැනත් අපි කියලා දෙන ලැස්තේ. ඔව් දින ඒක හොඳම දේ.
ගෙවත්තක් මේ මට හුඟක් අය මාව හඳුන්වලා තියෙන මේ ආදරණීය ගෙවත්තක් හදන කෙනා කියලා. හේතුව ගෙවත්ත ඇතුලේ බිඳීගිය පෞල් ජීවිතේ මම කතා කරනවානේ. කඩාවැටිච්ච අර ගෙදර කටයුතු ටික. එතකොට හොඳ හොඳ සැමියෙක් හදන්න පුළුවන්නේ. ඇයි හොඳ ලෝටයක් හදලා පස්සේ එයා අවධානය යොමු කරනවා. මේ පතෝල කොහෙන්ද කියලා. මේ වැටකොළු කොහෙන්ද කියලා. එතකොට තමයි එයා දන්නේ නෝන කොහොම හරි පුංචි පතෝල වල කරලා තියනවා කියලා. එතකොට ඊට පස්සේ එයාගේ උනන්දු වැඩි වෙනවා. එතකොට දරුව කවදාවත් පරිසරයක් නැහැ කියන දරුව ගිහිල්ලා පැලයක් හිටවන්න පටන් ගන්නවානේ අනිවාර්යයෙන්ම. ඒතකොට එයාට පුළුවන් හැටි හිටවනවානේ අම්ම කරනකොට. ඒතර දරුව හිටවපු මාළු මිනිස් සරම කෑවයි කියලා මට කියන අය ඉන්නවා කාන්තාව. ඒ මං කියන දරුව නෙමෙයි හිටවන ඔබ හිටවනවානේ. ඒ කියන්නේ එයා කලින් හිටවල දරුවේ. ඒතර මේ ආදරණීය ගෙවත්ත ඇතුලේ නැති වෙච්ච දැන් හොඳ මිනිහෙක් හදන්නේ ওই පරිසරය. සංවේදී මිනිහෙක් හදන්නේ ඉවසීම හදන්නේ. එතකොට මේ පරිසරය ආදේ කරන මිනිහෙක් හදන්නේ පරිසර ගෙවත්ත. ගෙවත්තේ පැරණ අතර ගෙවත්තේ තමයි ඔක තිබුණේ. ඒතර ඒක තමයි මම ගොඩක් කතා කරලා මම ගොඩක් ප්‍රසිද්ධ ආදරණීය ගෙවත්ත. අනිවාර්යෙන් සෙත් හරිත පියසත් එක්ක එකතුලා ඉන්න සෙත් නිවසේ බොහෝ දෙනෙකුත් අනිවාර්යෙන් මේ දේ කියනවා. මොකද මේ අවශ්‍ය හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධව තමයි ඔබ කතා බහ ඉස්සරහට අරගෙන යන්නේ. ඉතින් දැන් මේ කතා බහත් එක්ක කුංචි තැනින් පටන් ගන්න කිව්වනේ. දැන් මේ විදිහට පොඩි තැනින් පටන් අරගෙන සමහරක් අය මේක මහා පරිමාණය දක්වා මේ වගාව කියන දේ මහා පරිමාණය දක්වා ගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. එහෙම බලාපොරොත්තු ඉන්න අය කොහොමද මේක පටන් ගන්නෙ කියන එක ගැටලුවක් බවට පත් කරන් ඉන්නවා. සමහර අයට අක්කර ගණන් වතු පිටි තිබ්බා වුණත් මේකට මොනවද අනේ අපි කරන්නේ කියන ගැටලුවේ ඉන්නවා. තවමත් වගාවකට යන්න ඕනේ කියන එක හිතෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ දේවල් එක්ක සමහර විටන දැන් ඔය අක්කර ගණන් තියෙන වගාවන් කරනවා නම් අනිවාර්යයෙන්ම වසවිස යොදන්නම වෙනවා කියන එකනේ හැමෝගෙම මේ හිතේ තියෙන සිතුවිල්ල වෙන්නේ. ඇත්තටම අපිට කාබනික වගාවක් කරන් යන්න බැරිද මේ අක්කර ගානකද? ඒක අත්දැකීම මට ඕන තරම් තියෙනවා. පහුගිය සතියෙත් පූකට වගේ ගම් වල ඇවිදිනකොට අක්කර දෙක තුන අය ණය වෙලා තියෙනවා. මං ඊට පස්සේ ඇවිද්දිට පස්සේ මං කාගෙ මේක ඉතින් ඒ කරලා ඉඩම් කියනවා. කුඹුරෝ තියෙනවා, ඉඩම් තියෙනවා. දැන් ගේද දියුල පිටියේ මං හිටියේ. දියුල පිටියේ මීරකින් ගියාම අක්කර දෙක තුනක් හරි සස්තිකයි තියාගෙන ඉන්නවා. මං අහනවා කොහෙන්ද ණයක් ගන්න පුළුවන් කියලා. ඉතින් මංකො මට ඉතින් හොඳ මෙහාට පොල්ලක් ගන්නකෝ දෙක තුනක් ගහන්න කියලා තරම් මට කේන්තියක් එනවා. මේ ඇයි කියලා අහන මංකො ලංකාවේ පර්චස් 40ක් ගේ ඇරලා පර්චස් 40ක් තියෙන කෙනෙක් ලක්ෂපතියෙක්. කවුරු හරි බෑගෙනම ලක්ෂපතියෙක් කරනවා යාව. ඊට පස්සේ අක්කරයක් තියෙන කෙනෙක් කෝටිපතියෙක්. අක්කරයක් තියෙන කෙනෙක් කොහෙන් හරි ණයක් කරන් තියනවා කියනවා නම් මම කියන එක විහිළුවක් තනි කර. එකෝ අන්දල නැත්තම් එයාගේ කිසිම කලමනා කරන්නේ නැතුව එයා මොකද්ද රෝගී තත්ත්වයක් මම නම් කියන්නේ. හැමතැනීම ණය අරන් තියන අක්කරයක් තියෙන කෙනෙක් මම දන්නේ මේ මනුස්සයා කොහොම කොට නගන්නද කියලා. ඒක තනිකර විහිළුවක්. මොකද පර්චස් 40ක කෙසල්ක පැල 50ක් දාන්න පුළුවන්. කෙසල් කියන්නේ සබහාදාමෙම වගාවක්. මොනවත් ඉල්ලන්නේ. එතකොට ළඟදී මෑතක වෙලෙන්දන් විසින් ඒ ඉතා විකෘති වැඩ කරලා රසායනික යොදලා විනාශ කරපේක වෙනම කතන්දරයක්. නමුත් තාමත් කෙසෙල් සහ ගස්ලබු කියන්නේ අපිට දෙවියන් දුන්නු දාය ආදයක් කියලා මම හිතන්නේ. විශේෂයෙන්ම ගම්පරිසිකේම. එතකොට කෙසෙල් පැර 50ක් පර්චස් 40ක අඩි අටෙන් අටට දාන්න පුළුවන්. එතකොට හැබැයි හරි වයස දාන්න ඕන. දැන් වාණිජ භෝගාකරිට කරන අයට තමයි මම මේ කතා කරන්නේ. එතකොට වාණිජ භෝගාකරිට එකපාර මුදලක් ගන්න කොහොමද කියන අයට අවධානය යොමු කරන්න මම මේ කතා කරන්නේ. එතකොට කෙසෙල් පැල 50ක් මාස 3 පැල දාන්න ඕන. ඒ කියන්නේ මාස 8 කෙසෙල් කණක් වැටෙන්නේ. එතකොට මාස 3 පැල එක දවසේ දැම්මොත් එහෙම තව මාස 4 කෙසෙල් කම් පීඩෙන්නේ, මෝරන්නේ, කපන්නේ එක දවසේ. එතකොට අපි කොහොම 50න් 10 වැටුණොත් එකට. එතන ලෝරියකට කතා කරලා දෙන්නේ 10ක්නේ. එතන 1500 ගානේ දුන්නත් කීයද? එතන 15000. එතකොට ඒක මොනා කරලාද? මුකුත් කරලා නෙමෙයි. එතන මුලින් මොනාද කරන්න ඕනේ? කරන්න ඕනේ හොඳ පැලටියක් හොයාගන්න එක විතරයි. ඉතින් පැලයක් සල්ුවේට ගත්තා රුපියල් 30ක්වත් වෙන්නේ නැහැ. සීනියම් බුල් වගේ දේවල්. දැන් අපි කොහොමද ඒක හොඳ පැලයක්ද හිතන විදිහට පැල ගන්න පුළුවන් වේවිද කියලා සාමාන්‍ය පැලයක් තෝරගද්දී අපි කරන්න ඕනේ දේවල් මොනවද බලන්න ඕනේ දේවල් මොනවද? ඔව් ඒක දැන් මෙහෙම දෙයක් තියෙනවා දැන්. දැන් මම කියන්නේ හොඳ පැලේ විද්‍යාත්මක හොයන්න යන්න එපා. ස්වභාවිකව කෙසෙල් අම්මත් එක්ක පැල දෙක තුනක් තියෙන හොඳ පඳුරු තාමත් ගම් වල ඕන තරම් ඉතුරු වෙලා තියෙනවා. කෙසෙල් ගහට මුකුත් කරන්නේ නැහැ. වෙලෙන්ද ඇරලා ගම් වල ගන්නකොට ගෙවල් අය කෙසෙල් ගහට මුකුත් කරලා නැහැ. ඒතකොට එහෙම ඒතකොට ඒ නිරෝගී පැලේ පත්‍ර හොඳට කොළපාටට ලාකොළපාට පීදිලා කොළ උඩ අතර ගිහිල්ලා හොඳ ලස්සන පැලේ තියෙනවා. ඒතකොට කඳ රන්නම් පාටට ඒ උසට වැඩිලා හොඳටම තියෙනවානේ. ඒතකොට අර මවුගහේ මුලත් මේ අලෙත් එක්ක බේර ගන්න ඕන. වේරගෙන හිටෝන අපි හිටෝන ක්‍රමයේ ඉස්සර ඉදිරියට කතා කරන්න විදිය හිටෝන. එතන මේ සරලව ගත්තොත් එම කසෙල් පැල 50ක් පර්චස් 40ක කෙනෙක්ට ඊටාම සරලව දාන්න පුළුවන්. ඕනනම් දවස් දෙකක කම්කරු වියදමක් විතරයි යන්නේ.
රුපියල් 2000 ගාන කෙනෙකුට දුන්නා. තොරල් ටික කපලා පොර ටික දාලා පැර ටික හිටවන්න. ඒරු දවස් දෙකක් දුන්නා රුපියල් 4000ක් ඇයි. වැඩි මොනොත්. දවස් දෙකෙන් පුළුවන්. ඒතර පැර ටික වල ගියත් රුපියල් 5000කට වැඩි මේ කෙනෙකුට වීදමක් යන්නේ නැහැ. රුපියල් 5000 වීදම් කරපුවා තව මාස 4 මාරකදී පහකදී 150000ක් විතර වන්න පුළුවන්. ඒතර මේකේ තියෙන වටිනාකම තමයි අපි කෙසෙල් පැර අම්මත් එක්ක තව මව් පැර දෙකක් වැඩෙනවා. තරුණ ළමයි දෙන්නෙක් වැඩෙනවා. ඒතර මේ අම්මව අයින් කරනකොට කේගෙන කපලා අයින් කරනකොට අර දෙන්න තරුණ වයසේ ඉන්නේ. ඒ කියන්නේ මාස 4ක් විතර පැනලා 4 මාරක් විතර පැනලා. ඒතර තව මාස 3කට 3 මාරකදී අරයාගේ වැඩිමල් එක්කෙනාගෙන් තව කෙසෙල් කැම් 50ක්. එයාව කපනකොට එතනින්ද මාස 2ක් 3ක් මාරකදී අනිත් එක්කෙනා කේගන්නේ. ඒතර අම්මයි පැර දෙකක් හදාගත්තම ඇති. ඒතර තුන්වතාවකදී කෙසෙල් කැම් 50යි 100යි 150. 150ක් කපන්න පුළුවන්. අවුරුද්දක කහමාරකදී ලක්ෂ දෙකහමාරක් තුනක් හොයන්න පුළුවන්. ඉතාම ලේසියි. දැන් කාබනික කෙසෙල් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. මම දැන් මේ දවස් එකතු කරන මං හදපු කේවා තුළ ඉතින් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒතකොට ඒ සීනි කාලා අහනවා මේ සීනි කෙසෙල් කොහෙන්ද කියලා. මේ කොහෙන්ද නෙමෙයි සීනි කෙසෙල් විනාශ කරලා තෙල් පොර ගහලා යූරියා දාලා කුරේට දානවා. ඒක රබර් වගේ වෙලා තියෙනවා. ඉතින් ස්වභාවිකව හැදෙන සීනි කෙසෙල් ගෙඩියක් කනකොට අහනවා මේ සීනි කෙසෙල් රස මොකද කියලා. ඒ රස ඒක තමයි. ඒ රස පොළොෙන් දෙන රස. එතන අපිට මේක හදන්න යන්නේ රුපියල් 4-5000ක් විතරයි කෙනෙකුට. එතන කාටවත් ණය වෙන්න ඕනේ නැහැනේ. ඉවසන්න තියෙන මාස 4 මාරනේ. වැඩි මොන. එතන ඊළඟට ඉවසන්න තියෙන මාස 3යිනේ. ඊළඟට ඉවසන්න තියෙන මාස 2 මාරයිනේ. එතන තුන්වතාවකදී කෙසෙල් කම් 150ක් කපන්න පුළුවන්. සරලව. එතන දෙක කලවෙමින් දැම්මත් 25-25 සීනි ඇඹුළු දැම්මුත් එහෙම. දැන් මේ කාලේ දැම්මුත් එහෙම. දැන් මේ වෙනකොට දාලා තිබුණා නම් දෙසැම්බර් වලදී වෙන්ද පොර මොකද්ද? දෙසැම්බර් වලදී විශාල වෙන්ද පොරක්. කෙසෙල් වලට. හොඳ කෙසෙල් වල. ඒතර කොච්චර ගිනියන්න ඕනේ නැහැ. කෙනෙක් ඇවිල්ලා කපාගෙන යනවා සල්ලිදී. ඒතර ගස් ලැබුත් එහෙම. ඒතර මේ වගේ දේවල් වාණිජ භෝග හැටියට ගන්න පුළුවන්. ඊට එහා අක්කරගෙන තියෙන අයට පුළුවන් පොල් වගාව යට අතුරු භෝගාවක් විදියට මේ ගම්බිරිස්. දැන් ගම්බිරිස් යුරෝපේ ඇරිච්ච ගමන් ලොකු ඉල්ලුමක් තියෙන අපිට මේ රටට. යුරෝපේ කොරෝනා ප්‍රශ්නේ ඇවිල්ලා ඉන්නකොට ඒගොල්ලෝ බලන් ඉන්නේ දැන් මේ වෙනද ඒගොල්ලන්ට බඩු නැතු. ඒතර අපි ගම්බිරිස් වගාව දැම්මුත් ගම්බිරිස් වගාව දාන කෙනෙක් දැන් අර 24 පොල් 24 පරතරේ හරි මැද්දෙන් අඩි 6න් ආයට මේ අඩි 8 උස ගින්සිරි ඇටයක් හිටවල දා ගන්නවා. ඉදිරි වැස්සට පැලවෙන. වැස්ස පැලවෙච්ච ගින්සිරියකට අපි ගම්බිස් එක හිටවනවා. මේ අතර භෝග හිටවීමේදී පොහොරේදීමේදී ගැටලු පැන නගින්න එහෙම නැද්ද? නෑ. දැන් පොල් ගාවට විශාල වටිනාකමක් තමයි ගින්සිරිය හිටවන එක. ගින්සිරිය හරි මැද්ද හිටපම දෙපැත්තම පොල් මුල් වලට පොල් ගහේ අඩි මුල් අඩි 6ක් දුරට යනවා. දෙපැත්තම අඩි 6යි 12යි. එතකොට පොල් ගහක් හිටවන 24යි. එතන තව අඩි 12ක් මැද්දේ තමයි මේක තියෙන්නේ. එතකොට දෙපැත්තටම අවශ්‍ය නයිට්‍රජන් ප්‍රමාණය යනවා අර මොකද ගින්සිරිය ගහට පුළුවන්කම තියෙන උරාගෙන අවශෝෂණය කරන්න පුළුවන්කම. නයිට්‍රජන් විශාල ප්‍රමාණයක් උරාගන්නේ ගින්සිරිය. උරා නැවත අවශෝෂණය කරනවා. ඒ නිසා තමයි ගම්බිරිස් වල ගින්සිරිය ලීයේ පැලවෙන්නේ. දැන් ගම්බිරිස් වල නයිට්‍රජන් උරාගන්න බෑ. එයාගේ පත්‍රය බොහොම රළුයි. එතකොට ඒ වෙනුවට තමයි යා ආහාර ඔක්කොම ගන්නේ ගින්සිරිය පොත්තේ අත්පසරු විදිහට යා අල්ලන් ඉන්නවා. එයාගෙන් තමයි ගන්න. ඒ නිසා තමයි අපි කියන්නේ ගිනිසිරිය කලින් හිටවල ඉවරලා තියලා පළවෙච්ච ගිනිසිරියකට ගම්බිරිස් වල ටිකක් හිටවගෙන යන්න. අවුරුද්දක එකමාර දෙයක් කරනකොට පළවෙනි අස්වැන්න පටන් ගත්තාම ඊට පස්සේ අවුරුද්දේ දෙපාරකදී ගියා අස්වැන්න කපන් ගෙන්න විතරයි තියෙන්නේ. ගම්බිරිස් වල මිල මොකද්ද ඒතකොට? ඒ වෙලාවේ අතුපාස්සන්න ඕන. අතුපාස්සලා ඒ කොළ ටික මුලට දාන්න ඕන. ගම්බිරිස් වලට නැවත ගිනිසිරිය කොළ ටිකක් දාන එකෙන් විතරක් අස්වැන්න ගන්න පුළුවන් රට. ඒතකොට ඒත් කීයද වේදම් කරන්න ඕන? ඒ මුළු අත්‍ර වේදම් කරා රුපියල් 10000ක් විතර. විදං කරන්නේ. මේ පොරක් ඕනෙත් නෑ. ඒක කලමනාකරණය කරනවා නේ මුල්ලු කරන එක පොඩ්ඩක් කරනවා කඩින් කඩ එච්චරයි කරන්නේ. ඒතර එහෙම ගන්නකොට දේවල් තියෙන වාණිජ භෝග හැටි විශාල ප්‍රමාණයක්. දැන් ඔය වැනිලා කතන්දරේ මම අවුරුදු 18 ඉස්කලින් ප්‍රචාරය කළේ. වැනිලා. මේ දැස්සේ ජනප්‍රියන්නේ ලෝකෙටම නෑ වැනිලා අපිටත් නෑ. අපි අයිස්ක්‍රීම් වල දාලා තියෙන કૃතිම. හැබැයි ලෝකෙම නැති මේ සම්පත අපිට තියෙනවා. ඒ වැනිලා කරල් දෙකක් තුනකින් කිලෝ එකක්. කිලෝ එකක් රුපියල් 8000යි. 8500 ඕනම වෙලාවක මේ බීම සමාගම් ගන්නවා. අයිසිං අද සමාගම් ගන්නවා ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒතකොට යුරෝපෙට ඊටරා තියෙනවා. මෙහෙම කියනකොට කෙනෙක්ට අනිවාර්යෙන් අපිත් එහෙනම් වැල්ල ටිකක් හදාගමුකෝ කියලා අදහස මතු වෙනවාමයි. අපි කියමුකෝ ඒ ගැනත්. ඔව් ඒකේ පුරුක් තුනක වගේ ගන්න දඬු තියෙනවා. ඒක වෙනම අපි අවශ්‍ය නැ වෙනම වෙලාවක කතා කරමු. එන විකල්පත් එක. මොකද දැන්ට කළොත් එහෙම කෙනෙකුට ලොකු ජයග්‍රහණයක්. දැන් කරා තෝ. එතකොට ඒකේ පිහිටීම පසක් තියෙන. එතකොට ඒ පස හේදිලා යන්නේ නැති. පසක එතකොට 150 ගෙතර අවු ආවරණය වෙන්න ඕන. දැන් ඒ වෙනුවෙන් net කියලා දෙනවනේ. මම net කියන්නේ නැහැ. 150 ගෙතර අවු ආවරණය වෙන දැන් අක්කරයක් තියෙන කෙනෙක්ට අවුව පැත්තක් අවු නැති පැත්තක් තියෙනවනේ. ලොකු ගස්කොලන් තියෙනවනේ. එතකොට ඒකේ හැමදාම කියන්නේ එතන වදුරුනේ මහත්තයා මොනා කරන්නද කියලා. ඉතින් වදුරු කරන දේවල් ගොඩක් දේවල් දෙනවා.
අම ඉඟුරු කහව ඊට අනෙත් වතුරේනේ. මේ එතකොට මේ වැනිලා වගේ දේකුත් 150ක හේවනේ. එතකොට මේ හේවන භාගයක් තියෙන වතු වලට කරන කෝටි ගණන් උපයන දේවල් තියෙනවා. ඒ තමයි මේ ආය මං කියනාර නිරීක්ෂණය. දැන් පොඩි ආරවිද නිරීක්ෂණ කරනකොට ලොකුයි හිතන්නට ඕන මගේ වත් ඇතුළේ මොනවද කරන්නේ. හිරුවේලේ මෙතන වැටෙන අඩුවෙන්. ඒ රත්නපුරේදී එක මං දැක්කා හැක. ඒක හැම වත්තටම ගිහලා මට කියන්න සිදුනා මේ පැල ටිකේ හිරුවේලේ වාට වැටෙන්නේ මෙතන. දැන් ඔය පැල සති දෙකම ආර පැල ටික එලීට ගන්න. කියන්නේ ඒගොල්ලන්ට පහසුකම් තිබුණා. ඒ තැන් තැන් කළු කරක් නිකන් මේසෙක් වගේ තිබුණා. ස්වභාවික. ඉතින් මං පෙන්නනකම් මේ මේසෙ කවදාද දැකරන්නේ. ඒක පුදුම දෙයක් නේ. අවුරුදු ගානක ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඉතින් ඒතර මම මොකද මේ පැල ටික මේ ගොඩින් තියන්නේ. ඉතින් මේ තියෙන මේසය කළු කරන්නේ ස්ලැබ්යක් විදිහට දිගට තියෙනවා. පිහිටලා. ඉතින් ඒක භාවිතා කරන්න. පැවිදෙන් කළා මම තට්ටුවක් ගන්න යන්න බා. එතකොට ඒගොල්ලන්ට දැනෙන්නේ. තව තැනක හේවන හොයනවා දැන් පැල වෙනකන්. බීජ පැල වෙනකන් තේවනකන්. ඉතින් එතකොට එතන තියෙන මේ කළු කරක් උඩට ඉස්සලා යට ලොකු ඉඩක්. නිකන් ගුහාවක් වගේ විදියට. එතන ඒ ගුහාවයට පැල ආහාර 500ක් තියන්න පුළුවන්. ඉතින් මංක මේ තියෙන්නේ. ඉතින් පැල වෙනකම් මෙතන තියන්න. ඉතින් ඒක තමයි එක එක පරිසරයේ තියෙන එක එක මේ තමන්ගේ ස්වභාවික සම්පත් පිළිබඳ කිසිම කෙනෙකුට දැනුමක් නැහැ කියලා මට හිතෙනවා. ඒක තමයි අපි බලන්නේ නැහැ කියන්නේ. අපිට මොන සම්පත් දීලා තියෙනවද, දෙවියන් දීලා තියෙනවද, පොළොවෙන් දීලා තියෙනවද, පරිසරයක දීලා තියෙනවද කියලා එහෙම අපිට දැනුමක් නැහැ. ඉතින් මම මේ වැඩසටහනේ මේ දිනු මූලික වෙන්නට ඕනේ හැකිතරම් මේ හැමෝම පරිසරේ හොයන එක. ඒකෙන් ලොකු පාඩම් ඉගෙන ගන්නත් පුළුවන්කම තියෙනවා. පැලාන්දුර ගන්න පුළුවන්කම තියෙනවා. ඖෂධ වර්ග කොච්චර අපේ වත්තේ තිබිලා තියෙනවද කියලා හොයාගන්න පුළුවන්කම තියෙනවා. එතකොට පළතුරු වර්ග සැඟවිලා තියලා තියෙනවා. එතන කොළ කැඳ වර්ග තියෙනවා. මං කිය එකනේ ආයෙ මුලට එන්න එනවනේ. ගෙවත්තක් හදන්න කියන්න එපා කියලා. ඇත්තටම මේ අලුතෙන් මේ දේවල් හොයන්න යන්න කරන්න ඕනේ නේ. ළඟම ওই තියෙන දේ ඒ තියෙන විදිහටම භාවිතා කරෝතින් කියන ආකාරයට අර ඉහළම තැනක තියෙන ගෙවත්තක් වාට ඔයාගෙම කරගන්න පුළුවන්. සා විශාල ආදායමක්. ලොකු ආදායමක් ගන්න පුළුවන්. හැබැයි ලොකු ආදායම හොයන්න ආයෝජනය නොකර දැන් ඉන්දියාවේ අපි ඉගෙන ගත්තේ සීරෝ බජට් කියලා. ඒතකොට ඒගොල්ලෝ අපිට කියන සීරෝ බජට් කරන්න පුළුවන් ලංකාවේ කියලා. සීරෝ බජට් කියන්නේ ආයෝජනය නොකර. ඇත්තටම මම ඒක ඔප්පු කරපු කෙනෙක්. ආයෝජනය කරන්න ඕනේ නැහැ. දැන් ගිය සති දෙක තුන මාසයක් වෙනවා ගොවිනාය දීලා බැංකුවකින්. ඒතකොට බැංකුවේ කළමනාකරුවා මට කතා කළා ගොවිනාය දෙන්න ඉස්සෙල්ලා මේ පොඩ්ඩක් මේ නිරීක්ෂණ අවබෝධය දෙන්න කියලා. එතන ගොවිනා ගෙවන විදි පාර්ශ්වක පෙන්වන්න කියලා. එතන පන්සලට ගියා ලුකාමඳුකා හොඳ බහණ්ඩයක් ඇවිල්ලා තියෙනේ උඹලට කවදාද ණය ගන්න හම්බෙන්නේ කියලා. ඒකේ ණය දෙන්නේ නැහැ කියලා. ඉතින් හම්බුරු මං ගන්න දන්නවා ඉතින්. එතකොට ඒ වගේම ඉතින් මං කිව්වා ණය ගත්ත ණය ඔහොම තියන්න බැංකුවේ තියාගෙන 40,000ක් ඒක වලට දීලා දුනා. එතකොට මං කිව්වා ඒ 40,000 එහෙම තියාගෙන ඕකෙන් 10,000ක් විතරක් වියදම් කරලා ගෙවත් හදාගන්න. මම උංගක් මං ගිහලා හදලා දුන්නා. එතකොට ඒ එච්චරයි ගියේ. දැන් බැංකුවේ ඉතුරු ටික තියෙනවා. දැන් ගිය සතියේ බැංකුවේ කරුණාකරතුමා නා රෝගුළු ණය අරන් නැහැ කියලා. මං ණය ගන්න එපා කියලා. ඒකෙ මිදිච්චනේ. අර රුපියල් 10,000ක් වගේ යට කරලා ගෙවත්තක් හදාගෙන ඒකෙන් ආහාර වේලත් අරගෙන අතිරික්ත වටේට අලුයි කරගෙන අර ණය ගෙවන්න කිව්වා මං. ඒ බැංකුවට හරිය අද ලොකු 27ක් කියලා දෙනවා මගේ මේ පාඩම. එතන මං කියන්නේ මේ කෙනෙක් ණය වෙන්න ඕනේ නැහැ. ණය වුණා ණය ගෙවන්න ඕනේ නැහැ තව ණයක් කරලා. ඇත්ත. දැන් අපි කතා බහ කරනවා අර ගොවියට මෙහෙම වෙලා මේ ගොවියට මෙහෙම වෙලා කියලා. නමුත් මේ අපේ හරි ක්‍රියාපිලිවෙතක් නොමැතිකම නිසා තමයි මේ දේවල් අපිට වෙලා තියෙන්නේ. තමන්ගේ සම්පත් තමන්ට තේරෙන්නේ නැහැ. තමන් ළඟ කොච්චර සම්පත්ද කියලා. දැනුමත් එහෙමනේ. අපිට තියෙන්නේ වෙනම අපිට තියෙන දැනුම නෙමෙයි යන්නේ. වෙන කොහේ හරි කියලා වෙන මොනවා හරි කරනවා. දැන් මම නුවර ගියාම කිතුල් ගවියන් දැන් රජය අවධානයම් කරලා නමුත් අවුරුදු කීයක් තිස්සේ කිතුල් ගවියන් කොච්චර බැන්න කෙනෙක්ද මම මේ කිතුල් ගස් තියෙන පාරම්පරික ඉඩම් වලට කිතුල් ගහකින් 105,000ක් ගන්න පුළුවන් එක මලකින් මල් පහක් පූ දෙනවා. ඉතින් එතකොට එහෙම තියාගෙන මේ මිනිස්සු අපේ මේ මීගමු ජයරපැත්තට ඇවිල්ලා මේසන් අත් උදව් දෙනවා ගේ වටේම කිතුල් ගස්. දැන් මේක මං කියලා අවුරුදු ගන්න දැන් රජේ යොමු වෙලා තියෙන හරි වටිනා එක. දැන් අවසර දෙය දෙනවා ඔක්කොම තියෙනවා. ඉතින් අවස දීපා රාබෝන එක නෙමෙයි කතන්දරේ. රාවලින් පැණි හදන එක. පැණි බෝතලා 1,500ක් විතර. ඉතින් ඒ ගුණාත්මක පැත්ත අතීතාලේ. දැන් පැණි බිව කියලා සීනික ප්‍රතිශතය නෙමෙයි නගින්නේ. පැණි කියන වෙනම කතන්දරයක්. අහක අපිට හම්බෙන ඖෂධයක් නේ. ඒතොර මේවා ගැන කලමනාකරණයක් නැහැ. නුවරේ ඉඳලා මයියංගනේ පාර දිගටම කිතුල් ගස් ලක්ෂ ගාණක් තියෙන. ඒ මිනිස් ඔක්කොම මේ අත් උදව් දෙනවා. ඒ මිනිස් දන්නා හැබැයි අර උණ බට එහෙම බැලලා තියෙන. ඒකේ නගින්නක් දන්නවා. ඒ හදන බේතක් දන්නවා. රාටික පෙරා ගන්නත් දන්නවා. ආයෙ ගෙදර අම්මලා දන්නවා ඒක පෙරලා පල්ලයට ගෙන ආපුවාම ඒකෙන් පැණි හදන්නත් දන්නවා හකුරු හදන්නත් දන්නවා. ඒක පාරම්පරික ඒගොල්ලන්ගේ ඇඟේ තියෙන. ඒ ඔක්කොම දාලා ගෑනු මිනිස්සු ඔක්කොම මේ වැඩ. ඒ වගේ තමයි හැම පරිසරයකටම වෙලා තියෙන්නේ.
අපේ අවාසනාව අපේ අභාග්‍ය අපිම තමයි උදා කරගෙන තියෙන්නේ. ඒ නිසා මේ නිවැරදි තත්ත්වයක් උදා කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සෙත් හරිත පීස තුල රැඳී ඉන්න ඔබට මේ වෙනකොට ජීවිතේ වාසනාව ඔන්න ටිකෙන් ටික ටිකෙන් ටික ලං වෙනවා. ඒ වාසනාව ඔබට ලං කරලා දෙන්න අපිත් සෑහෙන උත්සාහය කරනවා සමත් මහතාත් සමගින් එකතු වෙලා. ඉතින් තවත් බොහෝමයක් දේවල් ජීවිතේට සහ ඔබේ ගෙවත්තට එකතු කරන්න තියෙනවා අපි ළඟ. නමුත් කාල වේලාවත් එක්ක තමයි අපිට මේ හැම දෙයක්ම ඔබට ලබා දෙන්නට හැකියාව ලැබිලා තියෙන්නේ. අදට අපිට සමුගන්න කාල වේලාව වෙලමිලා. ඉතින් තවත් පණිවිඩ බොහෝමයක් එක්ක තවත් දවසක හමු වෙන්නට තියෙන ඒ බලාපොරොත්තුව තියලා අපි සමුගමු එහෙනම්. ඔව් මම කියන හැමෝටම ජීවිතය අලුතෙන් පටන් ගන්න කියලා. ආදරණීය ගෙවත්තක් එක්ක ජීවිතයේ පවුලක් හැටියට පටන් ගන්න කියලා මම කියන්නේ මේ වැඩසටහනත් එක්ක. ජීවිතේ මාදරණීය වේවි. හේ ආදරේ තව තවත් ඔබට ලං කරගන්නට හැකි වේවි. හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන අපි සමුගන්නවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට.